යක්කුල රාවණා අද අපි කතා කරන්නේ මේ VOC රජතුමාගේ කාසිය ගැන. රජතුමාගේ කාසියක් තියෙනවා කිව්වට ඔබ දැකලා නැහැ. අද වෙනකන් ඔබ දැකලා නැහැ. මොකද මට ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි VOC රජතුමාගේ කාසි ඉතාම දුර්ලභ කාසි වර්ගයක්. මටත් ඒ වගේ කාසි වර්ග දෙකයි දකින්න හම්බ වෙන්නේ. එයින් එක කාසියක් තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මේකෙදි සාමාන්‍ය සෙන්ටිමීටර 2.5ක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඊට අමතර මේ වීඩියෝ එක ගන්න 2020 10 මාසේ 16 වෙනිදා තමයි මේ වීඩියෝ එක නිකුත් වෙන්නේ. ඉතින් මේ වෙන විට මේ කාසිය තියෙනවද අලවි වෙලාද කියලා හරියටම කියන්න බැහැ. මොකද හේතු වෙලා තියෙන්නේ ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා මේකට මේ වෙනකොට. ඉතින් මේකේ වර්තමාන මිල සාමාන්‍යයෙන් මේකේ අයිතිකාරයන් කියන්නේ ලක්ෂ 30ක් කියලා. ඉතින් ලක්ෂ 30කට වඩා මේ කාසිය වටිනාකම තියෙන ඇත්තටම. ඉතින් මේක සහ මේ වගේ වටිනා කියන කාසි තියෙන්නේ ඉතාම දුප්පත් සහ ඊට අමතරව පැරණි අය ළඟ තමයි ගොඩක් මේ කාසි තියෙන්නේ. ඉතින් එම නිසා මේ කාසි විකිණීමට ලක් වෙනවා. ඉතින් මේක කළු කඩමිලක් විදිහට තමයි මේකේ වටිනාකම යන්නේ. මොකද මේකට නිශ්චිත වටිනාකමක් තාම නැත. ඉතින් හේතුව නිසා ඉතින් මේකේදී අපි ගොඩක්ම මේ ගැන හිතන්න ඕනේ. මේකට හේතුව තමයි අපි වර්තමානයේදී මේ කාසි හැම එකක්ම අලෙවි කරලා සහ මේ කාසි හැම දෙයක්ම රටින් පිටමන් කරන්න යොමු වුණොත් එහෙම අනාගතයේ දරු පරපුරට මේ වගේ දේවල් තිබුණාද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝගෙම වගකීමක් තමයි මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා රැකගන්න එක සහ සංරක්ෂණය කරන එක. ඉතින් ඔබ ගාව මේ වගේ කාසි තියෙනවා නම් ඔබ දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි සිව් පාරක් විතර හිතන්න. මොකද අනාගතයේට පරපුර සඳහා මේ වගේ දේවල් ඉතුරු කරන්න. ඉතින් මමත් මේ වෙනකොට විශේෂ විදියට කාසි වර්ග එකතු කරමින් යනවා. මොකද අපි එකතු වෙලා සංරක්ෂණය කරන්න යනවා කාසි වර්ග. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිත් කරන්න ඉන්නේ. ඉතින් ඒකට ඔබලාට දායක වෙන්න පුළුවන්. ඔබලාට හැමෝටම ගුඩ් ලක්. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් කියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබලාගේ කමෙන්ට් එක තමයි වැදගත් වෙන්නේ අපිට. මොකද ඔබලා බලාපොරොත්තු වෙන ඔබලාට අවශ්‍ය කරන වීඩියෝස් අපිට ගේන්න පුළුවන් ඒ සඳහාම. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න එකතු වුණාට ගොඩක් තෑන්ක්ස්. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. ඉතින් ඔබට මොනවා හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඕකේ, ගුඩ් ලක්.